ගොඩක් දවසකට පස්සේ අන්න අද අම්මලා ගෙදර ඉඳන් වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා. ඉතින් ඉස්සර වගේම ලස්සන වීඩියෝ එකක් තමාද අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ දවස්වල හස්බන්ඩ් ගෙදර නැහැ. ඒ නිසා මම අම්මලත් එක්කන් ඉන්න වීඩියෝස් ටිකක් ඔයාලත් එක්කන් ෂෙයා කරගන්න හිතුවා. ඉතින් ඔයාලා දන්නවනේ අම්මලයි අපි ඉන්නේ එක ළඟ ගෙවල් ගාව කියලා. ඉතින් මෙහෙම අම්මලා ගෙදරම ඉඳන් නිතරම වීඩියෝ කරන අඩුයි. ඒ නිසා තමයි අන්න අද ඔයාලට ආස කරන වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් අපේ ගෙදර උදේ අත ගාලා එහෙම මම ඒ විදියට අම්මලා ගෙදරට ගියා. ඉතින් උදේට කෑම එහෙම කාලා ඉවර වෙලා අපි මේ චූටි වැඩක් කරන්න පටන් ගන්න හදන්නේ. ඉතින් මේ දවස්වල කජු එහෙම තියෙනවනේ. හැබැයි ඔය වගේ වේලිච්ච කජු තමයි තියෙන්නේ. ඉතින් හස්බන්ඩ්ගේ අම්මා ගමේ ගිහිල්ලා එනකොට අපිට මේ කජු ගෙනත් දුන්නා. ඉතින් එයාලගේ අත්තම්මා තමයි මේවා දීලා තිබුණේ. ඉතින් දැන් අපේ අක්කලාගේ අයියත් එක්කන්ම අපි මේ කජු ටික පුච්චන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉස්සර නම් අපි කජු පිච්චුවේ මෙහෙම නෙමෙයි. පොල්ලත්තක් උඩින් තියලා මේ ඇට ටික තියලා ඉවර වෙලා තව පොල්ලත්තකට ගින්දර දාලා එහෙම තමයි පිච්චුවේ. ඒ වුණාට ඒ වැඩෙන් ටිකක් හරියට අපිට අමාරු වුණා මේ ටික පුච්ච ගන්න. ඒ නිසා අපි මේ පාර හිතා දැලක් උඩින් තියලා පුච්ච ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඒ රසම රස කජු පුච්චලා කෑවේ. ඉතින් මේ මොකද්ද පෙන්නන්නේ? ඔයාලත් එක්කන් ෂෙයා කරගන්න බැරි වෙන දෙයක් ඉන්නකම විස්තර ටික කියන්න. අපේ තාත්තා අලුතෙන් ගෙයක් හදනවා. ඉතින් ඒකතරට ඔන්න ඔය විදිහට මුල් ගල තිබ්බා. ඉතින් චූටි පුතා තමයි මුලින්ම ඔය විදිහට ගල තිබුණේ. කිසිම නැකතක් බලන් නැතුව තාත්තා හිතන ගමන් ඔය විදිහට අද අපි වැඩ පටන් ගමු කියලා පටන් ගත්ත ගෙදර තමයි මේ. ඉතින් අපේ ගෙදර කවදාකවත් නැකත් බැලුවේ නැහැ. හැබැයි උදේ පහන නම් තිබ්බා. පහන තියලා හොඳ විදිහට වැඩේ සාර්ථක වෙන්න කියලා තමයි තාත්තා මේ ගෙදර හදන්න පටන් ගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒකේ වැඩ දැන් ටික ටික ඉවර වෙගෙන එනවා. ඉතින් අක්කටයි මටයි දෙන්නටම තාත්තා අලුත්ම ගෙවල් දෙකක් හදලා දුන්නා. ඉතින් අම්මටත් ඔය විදිහට ඒ දෙන්නටත් අලුත් ගෙදරක ඉන්න ඕනේ කියලා ඔය විදිහට තාත්තා හරි ලස්සනට චූටි ගෙයක් හදනවා. ඉතින් මං ඔයාලත් එක්ක මේකේ වැඩ ඉවරුනහම ෂෙයා කරගන්නම්කෝ. මේ වගේ පුංචි ගෙයක් හදවුවේ කොහොමද, ඒකට කොච්චර වියදම ගියාද, ඔය ගැන විස්තර කියන්නම් අනිවාර්යෙන්ම. ඉතින් මේ ගෙදරත් තියන්නේ අපි ඉන්න ගෙදරයි අම්මලා ගෙදරයි අතර මැද. ඉතින් අම්මටත් ලස්සන්ට ගේ තියාගෙන අලුත් ඉදිය ගෙයක් හදලා දෙන්න ඕනි කියලා තමයි තාත්තා ආදරෙන් මේ ගෙදර හදන්නේ. ඉතින් අපිත් ඒ විදිහට ලස්සන්ට ඉන්න නිසා අම්මටත් ඉස්සර ගෙදර නැතුව ඔය විදිහට ලස්සන ගෙයක් තාත්තා හදනවා. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ උදේම මෙන්න මේ මිරිස් ටික සෝදලා උවේ දාලා වේලෙන්න තියන්න. ඉතින් අපි මිරිස් කුඩු හැම හදාගන්න ගෙදරමයි ඔය විදිහට පිරිසිදුව සෝදලා ඒ වගේ නැටි අයින් කරලා හැම අපි ඒ ටික කොටලා හදාගන්නවා. ඉතින් ඔය විදිහේ පිරිසිදු දේවල් කන්න ඕන පුළුවන් උපරිමයෙන්ම. අපි මොකටද නේද කඩේ තියෙන දූවිලි හැම බැඳිච්ච කන්නේ. ඉතින් අන්න ඔය විදිහට මම ඒ වැඩෙත් කළා. දැන් මේ මඤ්ඤා කලයක් තමයි තඹ ගන්න හදන්නේ. ඉතින් අපේ ගෙදරම හැදිලා තිබුණා අල ගොඩක්. මං ඒ කාලයක් මේ විදිහට අරන් ඇවිල්ලා අපේ ගෙදර තැම්බෙන්න දැම්ම. අම්මලා ගෙදර ඉඳන් මට ගෙදර වැඩ වගයක් කරන්න තිබ්බා අතු ගන්න හැම. ඉතින් ගෙදර ඇතුළ ටික මං උදේ මතු ගාලා ගියේ නෑ, එළිය මිදුල අතු ගාලා තමයි අම්මලා ගෙදර ගියේ. ඉතින් මේක තැම්බෙනකම් මං ගෙදර ඇතුළ තිබුණ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. මේ දවස්වල අපේ මයි ඩයරි ඔන්ලයින් රෙස්ටෝරන්ට් එකෙන් ඔයාලට රසම රස කෑමක් අලුතෙන් ගන්න පුළුවන්. ඉතින් අපේ පැත්තේ ගොඩක් හේන් එහෙම තියෙනවානේ, ඒ වගේ පුහුල් එහෙම ගොඩක් හැදෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවා පුහුල් වලින් ගෙදරම කිසිම රසකාරකයක් නැතුව කොහොමද පුහුල් දෝසි හදාගන්නේ කියලා.
ඉතින් වැඩේ නම් ගොඩාක් සාර්ථක වුණා අපිට හරි සතුටුයි. මොකද වීඩියෝ ක්ලිප්ස් නම් හැබැයි ගත්තේ නැහැ අපි ටෙස්ට් කරන්න වගේ හදපු නිසා. ඉතින් මේ දවස් ටිකේ වීඩියෝස් ටිකක් පරක්කු වුණේ ඒකයි. ඉතින් ඔයාලට ඒ රසම රස පුල් දෝසි ගන්න පුළුවන්. මං ඔයාලට ඒ ගැන වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරන් එන්නම්. ඉතින් ඔයාලට අද ඉඳන් වුණත් පුළුවන් අපෙන් රසම රස පුල් දෝසි ආඩර් කරන්න. ඉතින් කිලෝ එකකට වඩා අඩු ප්‍රමාණයක් වුණත් ඔයාලට ගන්න පුළුවන්. ප්‍රයිස් ලිස්ට් එක දැනගන්න ඕනේ නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉන්නේ අතරේ අන්න අපේ ගෙදර රසම රස අඹ ගෙඩියක් පාත තිබුණා. ඉතින් අපේ ගෙදර තියෙන රසම අඹ ගහ තමයි මේක. හැබැයි ඉතින් ගෙඩි හැදෙන්නේ හරිම චුට්ටයි. ඒ වුණාට මේකේ ඉදෙන කොටත් පුදුම සුවඳක්. මේ විදිහට කපපුවහමත් ගොඩාක් සුවඳයි. ඉතින් මං හරි ආසාවෙන් ওই විදිහට අඹ ගෙඩියක් කපලා ගොඩාක් දවසකින් කෑවා. महफ़िल तेरी हम ना रहे जो अन्न इतनी हवा सारे छोटी अड़क कराने तमाय हाथान ने ඉතින් තාත්තා මේ විදිහට ඒසී එකක් ඕඩර් කරලා තිබුණා එයාලගේ කාමරේට. ඉතින් ගොඩාක් රස්නේ කියලා තමයි තාත්තා මේක ඕඩර් කරලා තිබුණේ නිදාගන්න තමාරුයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට එයාලා ඇවිල්ලා දැන් ඒක ඔය විදිහට සෙට් කරලා දුන්නා. ඉතින් මේක ගොඩාක් රෑවෙනකම්ම එයාලා කරා. ඉතින් කොහොම හරි ඔන්න ඉතින් ඒගොල්ලෝ එයාලගේ වැඩේ ගොඩක් හොඳට කරා. ඉතින් ඇත්තටම හොඳ සර්විස් එකක් එයාලගෙන් ලැබුණා. ඉතින් ගොඩාක් දවසකට පස්සේ හරිම දුකෙන් ඉන්න දවස් ටිකක් තමයි මේ. මැරි කරාට පස්සේ මේ හස්බන්ඩ් නැතුව ඉන්න පළවෙනිම දවස් ටික. ඉතින් ඇත්තටම ගොඩාක් දුකයි ආ නැතුව ගොඩාක් මතක් වෙනා. අපේ චූටි පුතාටත් ඉතින් හරි දුකයි ආ අඬනවත් එක්කන්. ඉතින් මනා කරන්න අපේ හින හැබෑ කරගන්න ඒ දේවල් වලට මුණ දෙන්නම එනවා. ඉතින් එයා ඉක්මනට වෙනකන් ආය බලාගෙන ඉන්නවා. ඔය විදිහට ඔන්න දැන් ඒසී එකත් හයි කරලා ඔන්න මෙන්න මේ වගේ ලස්සන ඇඳකුත් තාත්තා අලුතෙන්ම කාමරයට අරගෙන ආවා. ඉතින් ඒකට හරියන ස්ප්‍රින් මැට්‍රස් එකයි ඔන්න ඔය වගේ ලස්සන ඇඳකුයින් තාත්තා අලුතෙන් කාමරයට අරන් ආවා. අද මං හිතුවා ගෙදර කන්න කේක් මුට්ටියක් හදන්න ඕනේ කියලා. වෙනදාට ඉතින් ඕඩර්ස් වලටමනේ හදන්නේ. ඔන්න ඔය විදිහට කේක් එක හදලා ඒකට ඩාර්ක් චොක්ලට් ඔය විදිහට මෙල්ට් කරලා දාලා තියෙනේ ඩ්‍රිප් එකක් විදිහට. ගොඩක් අය මගෙන් අහනවා මේ කේක් එක බේක් කරන්නේ මුට්ටියම දාලාද කියලා. ඔව් බැටර් එක මේ මුට්ටියට දාලම බේක් කරන්න එහෙම පුපුරන්නේ නැහැ අවන් එකේදී. ඔයාලා සාමාන්‍යයෙන් කේක් දාන සෙල්සියස් අංශක ගානටම දාන්න. මම සෙල්සියස් 170ට 180ට වගේ තමයි බේක් කරන්නේ. ඉතින් වෙනදා වෙලාවම යනවා. ඒ කියන්නේ විනාඩි 40නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ විනාඩි 40ම යනවා මෙන්න මේ විදිහට බේක් වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කඩේ තියෙන කුකින් චොක්ලට් ගෙනල්ලා. අපි සාමාන්‍යයෙන් කන චොක්ලට් ගන්න එපා. ඒවා හරියට මෙල්ට් කරගන්න බෑ. මේකට කුකින් චොක්ලට්ම අරගන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමා අද වීඩියෝ එක නම් ඉවර වෙන්නේ. ලස්සන වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් channel එකත් subscribe කරගෙනම යන්න. හැමෝටම ගොඩාක් ආදරේ.